කොච්චර බලෙන් මට ඇති වැඩක් නැහැ. දන්වා යවනු. පුළුවන් නම් රාජ්‍ය බලය අල්ලගන්න කියලා. හැබැයි කොඩ බෑපු ප්‍රදේශකාරින්ව එළවලා. සයි බුද්ධ භාෂිතේ කටපාඩම් කරගෙන හිටපු අපේ මහතෙරුන් වහන්සේලා දවසින් දවසම අපවත් වෙනවා. සම්බුද්ධ ශාසනයේ තියෙන බොහොම අනුතුරුදායක තත්වයක ඔච්චර බලාපොරොත්තු වෙන හිටිය අපිට මෙඩල් එකක් ගෙන දෙයි කියලා. ආනන්ද මහත්තයා වගේ මිනිස්සු බීලා විනාශයෙන් එක අපිට කවදාවත් විඳදරා ගන්න බෑ ආනන්ද මහත්තයා. ගුරුවරයෙක් කරන දේවල්ද මේ? දැන් ඔබ මේ පාරේ බොන්න තියාගත්තද? මොකද්ද පුතාගේ නම? උදුම්වරා. ඕකම පරද්දලා වේගෙන් දුවලා සිංහ කොඩිය උස්සලා ගෝල් මෙඩල් එකක් මේ රටට අරන් එන්න. දන්නවද අපේ කොල්ලගේ ස්පීඩ් එක වැඩි වෙලා ටයිමින් තප්පරයකින් අඩු වෙලා. අතරම් වුණා නම් මට අස්සියෝ ට්‍රිපල් සෙට් කර ගන්න දීපන්. තමුසෙට මොන මගුල හරි කමන්නේ අස්සියෝ ගන්න පුළුවන්. අම්මේ. ඉලේ අලුත් කෝච් එක ට්‍රේනින් පටන් ගන්න. මන් දන්නේ නැහැ සර්. සර් විතරයි මගේ කෝච්. මයි පුතා මේක මගේ හීන වෙන්න පුළුවන්. ඒත් ඒ හීනින් එළිය වෙන ඔයාගේ අනාගතේ. බදමේ රේස් එක දිනනවා. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි. ඔයා හිතන්න ඕන ඔයා දුවන්නේ රටක් වෙනුවෙන් කියලා. රටක අභිමානය වෙනුවෙන් කියලා. මිලියන ගානක් මිනිස්සු ලක්ෂ ගානක් දරුවෝ ඔයා දිහා බලාගෙන ඉන්නවා. උදුම්බරා. මට නම් ඉංග්‍රීසි ටිකයි පැටලෙන්නේ. ස්පෙලින් තමයි. හිටගත්තට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ලේ, ලේඩ්. ඒ වගේම තමයි ස්ටෑන්ඩ් ස්ටෑන්ඩඩ්. ඔයාට පුළුවන්ද අන්නර පිච් එක දිහා බලාගෙන වාක්‍ය පහක් කියන්න? මීහරකා. ඔය ඉංග්‍රීසි වලින්ද කියන්නේ? ඒගොල්ලෝ නම් කියන්නේ කුඹුරේ ඉංග්‍රීසි වපුරන්න බෑ මිස් කියලා. ඒ වුණාට ඒ ළමයි දන්නවා කොහොම හරි වැපරුවොත් අස්වැන්න ලැබෙන්නේ කීප ගුණයක් වැඩි වෙලා කියලා. ඉංග්‍රීසි පාසුවෙන් ඉගෙන ගන්න සරල ක්‍රමයක් සිනමා කෘතියක් ලෙසින් විනය ගරුක දුවේ පුතේ ඔබේ නගරයට ළඟදීම දිවෙන දුවන මුවන් ඔබේම කතාවයි. චක්කරේ පාඩම් හිටින්න බෙහෙතක් තියෙනවා දෙකයි.
දෙවරක් 1 2 දෙවරක් 2 4 දෙවරක් 3 6 දෙවරක් 4 8 දෙවරක් 5 10 100 අපි ඊතුළු චක්‍ර ටිකක් පාඩම් කරමුද මං ඔයාට වාක්‍ය හදන්න පුංචි මැජික් එකක් කියලා දෙන්නම් ඉංග්‍රීසි හරිම ලේසි මේ බලන්නකෝ නාම පදයි ක්‍රියා පදයි මේ helping verbs වලින් සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඒක සුද්දන්ගේ ක්‍රමයටම ඉගෙන ගන්න ඕනේ සුද්දාට සිංහල ඉගෙන ගන්න ඕන අපේ ක්‍රමයටම ඉගෙන ගන්න ඕනේ very good දුවනමුවන් දැක විසිනු කරන් නෝම දැතේ රැකේනා නෙළු ලෙකේ කට්ටියක් තාවා අපි ගිහිල්ලා බලමු ආ හරි හරි ගමු මීට දින පහකට ඉහතදී කුරුණෑකල පාසලකින් අතුරුදහන්ව සිටි ශනලි ගමගේ දියණිය සොයාගෙන ඇති අතර දැන් ලැබුණු ආරංචිය ආ වාහන යනවා ටක්කලකට පරිස්සම ගන්න දු ඉක්මන් කරන්න කොහේ හරිගෙන සජන් මේ WBC එක ගිහිල්ලා මේ ළමයා ළමහ කාන්තා කාර්යාලයට බාර දෙන්න. ඔකේ සර්. බලන්න බලන්න නේ. WBC වාහනේ මේ ළමයට යන්න. නැගින්න වාහනේ. සර් කරුණාකරලා අපිට කියන්න මේ සිද්ධිය පිළිබඳ විස්තර. මේක සිද්ධ වුණේ කොහොමද? ඒක නෙවෙයි මුකුත්ම කියන්න බෑ. කරුණාකරලා ඕගොල්ලෝ එළියෙන් ඉන්න. මම විස්තරය දැනගෙන හරියට ඕගොල්ලන්ට කියන්න. සර් මේ දරුවා මිය ගිහින්ද? මේ දරුවා කොහෙන්ද හොයාගත්තේ? මම පොලිස් නිලධාරියෙක් මිසක් ડોක්ටර් කෙනෙක් නෙමෙයි. කරුණාකරලා ඕගොල්ලෝ එළියට යන්න. PC මේ කට්ටිය නතර කරන්න. ඔගොල්ලෝ එළියෙන් ඉන්න. ඕකේ. මේ අවස්ථාවේ අපිට දරුවගේ අසනීප තත්ත්වය ගැන මුකුත් කියන්න බෑ. දරුවා කොහොම තත්ත්වෙන් ඉන්නේ? මාත්ම මාත්මීන්ගෙන් සහ පැමිණ සිටින දෙමව්පියන්ගෙන් අවසරයි මාගේ දයාබර දරුවනි අද මෙතනට පැමිණලා සිටින්නේ අපේ පාසලේ මේ වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක් ඒ අතරින් අපේ අධ්‍යාපන කලාපයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අපගේ
சனரி கமகி தீனியට நகரே ජනප්‍රියම පාසලකට ඇතුළු වීමට අවස්ථාවක් ලැබී තියෙනවා. එය සතුටට කරුණක් වගේම එක පැත්තකින් කනගාටුවට කරුණක්. මම එහෙම කියන්නේ මේ ශනිලි වගේ අතිදක්ෂකම් වලින් පිළිච්ච දැරියක් අපේ පාසලෙන් සමු ගැනීම පිළිබඳවයි. මම ශනිලි දැරියට සුබ පතනවා. නගර පාසලට ගිහිල්ලා තමන්ගේ ඒ දක්ෂකම් වලින් මේ රටට වැඩදායක පුරවැසියෙක් වීමේ වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට මේ සුබ නිවන කාලයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි. පුතේ සඩගී මැදලෙන්න. දැන් ඔයාට නිවාඩු නිසා හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ටවුමේ ඉස්කෝලේට ගියාම නම් සෙල්ලම් අඩු කරලා මහන්සි වෙන්න වෙයි. ඒ ඉස්කෝලේට එන හැමෝම ශිෂ්‍යත්ව පාස් වුණායි. ඒ වුණාට මන් දන්නෝ ඔයා ගමේ ඉස්කෝලේදි වගේම ටවුමේ ඉස්කෝලේදිත් හොඳට ලකුණු ගන්නවා කියලා. එකක්
මම මේ අමරක්කලගේ ගෙදරට එන ගමන්. ඇයි නංගිනි පුතා දිසියක්ද? අනේ නෑ අක්කේ. මම මේ නිපුරිදුවත් හම්බ වෙන්න කියලා හිතාගෙන හිටියේ. අපේ දුවත් දූ යන ඉස්කෝලේට තේරුණානේ. ෂොක්. දැන් නංගිටත් මාත් එක බස් එකේ ගිය හැකි. ඒ ගැන කියන්න තමයි මං දුව හම්බ වෙන්න හිටියේ. දුවට පුළුවන් නේ අපේ දුවත් එක බස් එකේ එන්න? හරි නැන්දේ. මං නංගිව පරිස්සමින් බලා ගන්නම්කෝ. අනේ බොහොම ස්තුතියි පුතේ. මං ගිහින් එන්නම් අක්කේ. හොඳයි නංගි. හැමෝම ඇවිල්ලා ඉන්නේ හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් අපේ ඉස්කෝලේට අලුතින් 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්න ආව මේ සියලුම දරුවන් ඉස්කෝලේ වෙනුවෙන් ඉතාමත් සාදරයෙන් පිළිගන්න. මිස් මේ අභිලාෂ මේ ශනලි අපි මේ දෙනවා මේ පන්තිරේ ඇතුළත් කරගන්න. හොඳයි සර්. එන්න දුවලා ඇතුළට එන්න. දැන් ඔයාලා යන්න. මොකද අවශ්‍ය වුණොත් මම ඔයකට දැනුම් දෙන්නම්. Thank you. ඔය ළමයා අතරින් වාඩි වෙන්න. ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්නකෝ. හොඳයි. අපි දැන් පාඩමට ලෑස්ති වෙමු. මොකද නම හිනා වෙන්නේ? හරියට වාඩි වෙන්නවත් දන්නේ නැද්ද? දැන් ඉඳගන්න. රූකඩ නිර්මාණය කරන්න වැඩි වශයෙන් යොදාගත්තේ දඬු කඳා. එතකොට ඒ දඬු කඳන් වලින් මිස් මොකද දරුව මෙච්චර පරක්කුනේ? මිස් ලයිබ්‍රේරි ගේ මිස් කොහෙටද ගිහිල්ලා හිටියේ? ඒකයි ටිකක් පරක්කුනේ. අලුතෙන් ආපු ළමයි දැනගන්න. මේ තමයි පන්ති මොනිටර් කවිෂා. කවිෂා රෙජිස්ටර් එකට අලුතෙන් ආපු ළමයිගේ නම දාන්න ඕන. හොඳයි මිස්. හරි ගිහින් එන්න. හරි හරි. හරි ගිහින් එන්න. මේ 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 අනේ මංගල නගින්නකෝ. ටිකක් දෙන්නකෝ නංගි. කොමගේ කෙල්ල? ඉතින් කොහොමද ගලුත් පන්තිය? පන්තියේ ළමයි කී දෙනෙක් විතර ඉන්නවද? පන්තිය හොඳයි. ළමයි ගන්න නම් ගණන් කරන්න බැරි වුණා. අම්මේ ඒ පන්තියේ මං වගේම ළමයෙක් හිටියා. එයා තමයි පන්තියේ මොනිටර්. හැබැයි ටිකක් ආඩම්බර පාටයි. මෙයාගේ පළවෙනි දවසේම ළමයි ගැන හොයලානේ. හෙව්වා නෙමෙයි. මං hina වෙනකොට එයා අහක බලාගත්තා. එහෙම තමයි අනේ. ඔයා පන්තියට අලුතෙන් ගියේ. හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලත් එක්ක යාළුවෙ. නංගි, ඔයා එහෙට අලුතෙන් ගියාට කාටවත් බය වෙන්න එපා. කවුරු හරි මොනවරි කිව්වොත් දෙන්න ඩිෂුම් පාර. හොඳට තියෙයි. ආ!
සුරේ. පුංචි අම්මා එන්න එන්නම නපුරු වෙනවා. බලන්නකෝ. අදත් යහපාලගේ කණෙන් ඇදලා ගහලානේ. යහපාල මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති. මේ ළමයි එක නිතරම රණ්ඩු වෙන එකනේ වැඩේ. කසාඳ නොබැඳ ඉන්නකොට මිනිස්සු ටිකක් අමුතු වෙනවා තමයි. එයාට අවුරුදු 50ක් වුණාට එයා හිතාගෙන ඉන්නේ එයා තාම තරුණයි කියලා. ඔන්න ඔය පාඩුවේ හිටපු දෙන්. අම්මා මැරුණට පස්සේ පුංචි අම්මා බලාගන්න කියලා. අම්මා ලෙඩ ඇඳේ ඉන්නකොට මගෙන් ඉල්ලපු ඉල්ලීමක්. පාඩම ඔයගලන්ට දැන් අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් පාඩමට යන්න කලින් මං කැමති ඔයගලන්ට මං ගිය අවුරුදු ගන්නපු පාඩම් මතකද කියලා බලන්න. ජල විදුලි බල නිෂ්පාදනය. ලංකාවට හඳුනලා දුන්නේ කවුද? කාටද කියන්න පුළුවන්? පීජේ විමල සුරේන්ද්‍ර මහතා. හරි. දැන් මම ඔබලගේ සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් අහනවා. අයිෆල් කුළුණ පිහිටා තිබෙන්නේ කුමන රටේද? අපි නම් ඒ රටට ගිහිල්ලා ඒක S2ම බලාගෙනත් තියෙනවා. කවිෂා? ප්‍රංශේ පැරිස් නගරේ. හරි. අපි එහෙනම් පළවෙනි පාඩමට යමු. මේ ළමයෝ. ළමයි ගාඩ් රූම් එක ඇතුළේ තියන් කරන්නේ? අනේ නෑ සර්, මම මේ පොඩි දෙයක් මේ මට මේ දැනගන්න කියලා. අයබෝන් ළමයි, දැන් ඔයාලා වාඩි වෙන්න. දැන් මේ ළමයි හොඳට මතක තියාගන්න, අපේ පාසලේ ප්‍රථම වාරය අවසානයේ අපි ලොකු විවිධ ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි ඒකට පාසලෙන් ගීතමය නාට්‍යයක් පෙන්වන්න ඕනේ. මට මතකයි ගිය අවුරුද්දේ ප්‍රසංගයේදී අපේ කවිෂදුව ලස්සන ගීතයක් ගායනා කරා. මෙතන ඉන්නවද ගීත ගායනා කිරීමේ හැකියාව තියෙන අලුතින් ආපු ළමයි කවුරුත්? බොහොම හොඳයි දුව. කලා කටයුතුවලදී ඉදිරිපත් වීම ඉතාම හොඳ දෙයක්. දුව, අපි හැමෝටම හැඳ ලස්සන ගීතයක් ගායනා කරන්න බලන්න. ගමට කලින් නිරු මුළු තැංගිට වඩනා ඊහිරු එළි නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ
විඳිනා කලාවෙවි නිල් දියවර අපේ අම්මා. ෂා හරිම ලස්සනයි දුව. මොකද්ද දුවගේ නම? ෂනලි ගමගේ. දුව වාඩි වෙන්න. අද එවුම් පිහුම් වැඩසටහන සඳහා අප ඔබට ඉදිරිපත් කරන්නේ රසවත් ව්‍යංජනයක් සාදා ගන්නා ආකාරයයි. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ බිත්තර ගෙඩි දෙකක්, ලුණු අවශ්‍ය තරම් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්. දැන් තාච්චිය ලිප මත තබා ගිනි දල්වන්න. ලිප තැබුවා. දැන් රත්තු තාච්චියට තෙල් ස්වල්පයක් දමන්න. මෙතින් ස්වල්පයක්. හොඳයි. දැන් පැදුරක් හෝ මෙට්ටයක්ගෙන එය බිමට එලා එක් පැත්තකින් ඔබ සිටගන්න. මේ මොකද්ද බොලේ මේ කෑම? හරි. කෑව ගමන් නිින්ද යනවා. ඒකත් හොඳයි. දෙන්න. පැදුර එලා. සිටගත්තා. දැන් තාච්චිය රත්තු පසු කපාගත් තක්කාලි එහෙට දමන්න. හරි. අනේ නැක්කා. කැපුවා කැපුවා කැපුවා. ඔන්න ගත්තා. ගාලා දැම්මා. දැන් ඔබගේ දෑත් උඩට ඔසවා හොඳින් හුස්ම ගන්න. සුවඳ බලන්න වෙන්න ඇති. දැන් ඔබ හොඳින් කවලම් කරගත් බිත්තර දෙක තාච්චියට දමන්න. බිත්තර බිත්තර ඔන්න ගැහුවා. ඔව්. මං හිතනවා මා කිව් ආකාරයට ඔබ සියල්ල සකස් කරගෙන ඇතයි කියලා. දැන් ඔබ එලාගත් පැදුරේ මුනින් අතට හාන්සි වෙන්න. මෙහෙම. ඒක පුළුවන්. අපෝ ගවුම කොටයි. කොහොමද? මේ තියෙන රිද්ද ඇන්නක. හරි. ඔමින උංචි අම්මේ දිනකට දෙවරක් මේ යෝගී ව්‍යායාමයේ කිරි. මොකද මේ කුසිය පැදුර කියලාගෙන? ඔබගේ ශරීරයේ සමබරතාවය රැකගත හැකි. මේ පෙම්මගේ කෑමක් හදන හැටි කියනවා. ඒකයි මේ කරන්නේ. උංචි අම්මේ මේක මේ යෝග ව්‍යායාම වැඩසටහනක් නේ. මම මොනවා කරත් වැරදි මේ ගෙදරට. අනේ අම්මේ මේ මනුස්සයාගේ මොලේ නරක් වෙගෙන එනවද මන්දා? එහෙමද? නැතුව මම බොරු කියනවා. එහෙනම් සිරි මම ෆෝන් එක තියන්නද? ඉස්කෝලේ වැඩ වගේකුත් තියෙනවා. ඕකේ ඕකේ. මේ ගයත්‍රි දුර පොඩ්ඩක් දෙන්නකෝ ෆෝන් එක. ඉන්න මම කතා කරන්න. දුව තාති ලයින් එකේ. හෙලෝ. හලෝ දුව. කොහමද ඉස්කෝලේ වැඩ කටයුතු? හොඳින් කරනවනේ. හොඳයි. මේ ඒක නෙමෙයි දුව. මේ අවුරුද්දේ ඉස්කෝලේ කොන්සර්ට් එක එහෙම තියෙනවද? මන් දන්නේ නැත ඇති. මන් තියන්න. ඇයි දුව? දුවට නිදිමතයිද? හා හා හරි අය. එහෙනම් දුව නිදා ගන්නකෝ. ගුඩ් නයිට්. ගුඩ් නයිට් තාත්ති. තාත්ති මොනවද කිව්වේ? මොකෝමේ මූණෙල්ලගෙන? අම්මි අද මියුසික් රූම් එකේදී නලින්ද සර්. ඔව්. ඉතින් නලින්ද සර් ෂන්ලිගේ විතරක්ම හොඳ කිව්වා. එතකොට ඔයා? එයාට විතරක් සින්දු කියන්න කිව්වා. එහෙම කොහමද? ගියපාර සිංකරත් වානේ. හැබැයි පුතේ එකක් මතක තියාගන්න. ඒ ළමයා ටිකක් හැම එකටම වගේ දක්ෂයි. ඔයා ඊට වැඩිය උනන්දු වෙලා පන්තිය වැඩයි විෂය බාහිර වැඩයි දෙකම හොඳට කරන්න ඕනේ. තේරුණාද? ඔයා එළමෙට දෙවෙනි වෙන්න එහෙම එපා. එහෙම වුණොත් මටත් එක්ක ලැජ්ජයි. හරි හරි. බලමුකෝ. මානෙල් දන්නවද? බලලා තියෙනවා. අපේ නලින්ද සර්ට ඉස්සලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟලොකු වෙලානේ. මොකද්ද ගැත්‍රි මිස් ඒ කතාවේ තේරුම?
තේරුමද? ගිය අවුරුදු දෙකේම කොන්සර්ට් එකට අපේ කවිෂ තමයි සින් කරේ. දැන් මේ පාරකට අර කොහෙද මම දන්නේ ගමකින් ආපු ළමෙක් තෝරගෙන තියෙන්නේ? ගායත්‍රි මිස්. සහජ දක්ෂතාවය පැත්තෙන් බැලුවොත් ඒ ළමයා දක්ෂයි. අනිත් එක ගිය අවුරුදු වල හොඳම ගීත ගායනා කරේ මිස්ගේ ළමයා තමයි. ඉතින් මේ පාර වෙනත් දක්ෂ ළමයෙකුට අවස්ථාවක් දෙන්න කිසි වරදක් තියෙනවද? අනිත් එක මම මිස්ගේ ළමයා වයින් කරේ නෑනේ. ඒ ළමයාවත් අනිත් ළමයෙක් අත්ල් ගායනයට දාන්න. මට ඕන වෙනස්ම නැවුම් විදිහකට මේ පාර කොන්සර්ට් එක කරන්න. හොඳයි. කරන්නකෝ බලන්න. මහිරිසියා කරේ. මම යනවා මානේ ලියන්න. බලන්න මානේල් මිස්. මේවට මොනවද කියන්නේ කියලා. ඒ වගේ දක්ෂකම් තියෙන ළමයෙකුට නියම තැනක් නොදෙන එක ගුරුවරු හැටියට අපි කරන පාපයක්. අනේ මන් දන්නේ ඕවා. දන්නවනේ ගයත්‍රිගේ හැටි. එයාගේ හැටියෙන් මට වැඩක් නැහැ. මොකද එයා මේ රටේ අධ්‍යාපන ඇමතිය. ඉන්න මං කඩන්න. ශනලි, ඉන්න සෙල්ලම් කරන්න යන්න. අම්මේ, අපි යන සෙල්ලම් කරන්න. දුව, යමු. දැන් සෙල්ලම් ටිකක් අඩු කරන්න වෙයි. මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේනේ. ඔහෙ ගිය දෙන්නන්දනේ. ගිය දෙන් තමයි. මේ ඉස්කෝලේ වගේ නෙමෙයි. පුදුම තරඟයක් තියෙන්නේ. ඔහොම සෙල්ලම් කරලා හරියනවෙ. ඒ ළමයා මෙච්චර කල් ලකුණු ගත්තේ සෙල්ලම් නොකර ඉඳලාද? ඒ ළමයාට නිදහසේ ඉන්න දෙන්න. නිදහසේ හිතන්න දෙන්න. එතකොට නිදහසේ ළමයා ඉස්කෝලේ වැඩ ටිකක් කරයි. මං කොයිතරම් හීන මැව්වද? දරුවව ටවුම ඉස්කෝලේට දාගන්න. ඔයාට ඕන කමක් තිබ්බනම් සල්ලි ටිකක් වියදම් කරලා දරුවව එක වසර ඉඳන්ම ටවුම ඉස්කෝලේට දාගන්න තිබුණා. වියදම් කරන්න බැරුව නෙවෙයි නන්දනී. මොකටද පොඩි වයසේද ළමයා මහන්සි කරවන්නේ? කිලෝමීටර් 15ක් 20ක් පාන්දර බස් එකේ යන්න මේ ළමයා කීයට ඇහැරෙන්න ඕනේද? මම නම් ළමයා ඕනට වඩා මහන්සි කරනවට එදත් කැමති නෑ, අදත් කැමති නෑ. ඒක සෛලක ජීවීන් ඇරුණාම අනෙක් සියලුම ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ සෛල කීපයකින් හරි සෛල රාශියක් හරි එකතු වෙලා. එතකොට සෛලය කතා කරන්න නැතුව මං කියන දේ අහගන්න ළමයි. පටක ළමයි කරුණාකරලා පාඩමට ඇහුම්කන් දෙන්න. ශනලි මොකද කතා කරන්නේ? මම නෙමෙයි ටීචර් කතා කරේ. බොරු කියන. යනවා යන පන්ති ගෙලිට. ඇහුම් නැද්ද මං කිව්වද? පන්ති ගෙලිට යනවා. යන්න නේද කිව්වේ? මෙතන අනිත් ළමයිටත් ඉගෙන ගන්නනේ. දැන් අනිත් ළමයි hina වෙන්නත් අහගෙන පාඩම. After school ඉවරනම් දෙමපු එනකන් අරෙන් වාඩ් ලයින් දැන් යන්න දෙන්න බෑ. සිකියුරිටි අංකල් අපි අර කඩෙන් අයිස් පැකට් දෙයක් කරා ඉක්මනට එන්න. බෑ 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 බෑ. දැන් සද්දේකට කලින් අර ප්‍රයිවට් බස් එකෙන් පොඩි ළමෙක් කප්පගෙන ගියා. ප්‍රින්සිපල් සර් කියලා දින්නේ කවවත් ඉලිට යවන්න එපා කියලා. අනේ අංකල් අපිට අග්ගාලේ එන්නම්කෝ. ඔය ළමයින්ට අයිස් පැකට් එක බොන්නේ මොන? ඔව් අංකල් අපිට හරිය තිබහයි. මෙතන 5යි අර 4යි 9යි. මං අරන් එන්නම්කෝ. අංකල් සල්ලි ඔය දරුව හොඳට ඉගෙනගෙන ලොකු රස්සාව කරන කාලෙකට මට ඔය සල්ලි එකතු කරලා දෙන්නකෝ. අපෝ අංකල් අපි රස්සාව කරනකොට අංකල් මැරිලා ඉඳී දන්නේ නැහැ. අද ගයත්‍රි මිස් මාව පන්තියෙන් එළියට දැම්මනේ.
ඇයි? දුව මොකද කරපු වැරද්ද? මං වැරද්දක් කරේ නෑ. මං ළඟ හිටපු ළමයි දෙන්න කතා කරා. ඒකට අහුනේ මාව. ඉතින් පුතා කිව්වේ නැද්ද පුතා නෙමේ කතා කළේ කියලා? මම ටීචර්ට කිව්වා. ඒත් ටීචර් මාව පන්තියෙන් එළියට දැම්මා. හරි හරි හරි. ඔයාව ගණන් ගන්න එපා. ඔයාලා කෑ ගැහුවාම, ഘോഷ කරාම, දැඟලුවාම මිස්ලට කේන්ති යනවා. ඒ නිසා ඔයා ගණන් ගන්න එපා. දැන් ගේ නිදා ගන්න ලැස්ති වෙන්න. යන්න. කොහොමද ඔය ගයත්‍රි මිස් ටික කමුතු කෙනෙක්? එයාගේ දුවනේ පන්තියේ හොඳටම වැඩ කරලා තියෙන්නේ. අපේ දුව ගියාට පස්සේ ඔක්කොම ගුරුවරු කතා කරන්නේ මෙයා ගැන. ඒ මිස්ටර් ඉරිසි ඇති. ඔන්නේ පාරව තවත් කතාවක් හදන්න හදනවා. නිකන් නැති කතා හදන්න එපානේ. ගුරුවරු කියලා කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු කොට්ටාසයක්. ඔය වගේ පොඩි පොඩි දේවල් ගණන් ගන්න හොඳ නෑ. ඔන්නියෝ මා යහපාල මේ ස්විච් එක දාන්න එහෙම එපා. මේකේ කරන්ට් එකේනවා. කවුරු හරි ගෙනල්ලා මේක හදනකන් මේ ස්විච් එක දාන්න එහෙම එපා. එතකන් මම මේ ටේප් කැලේ අලවලා තියෙනවා. හා. පුතේ හොඳට මතක තියාගන්න. ප්‍රශ්න හොඳට කියවලා උත්තර ලියන්න ඕනේ. හරි? ඔයා මේ පාර පන්ති පළවෙනිය කොහොම හරි වෙන්න ඕනේ. ශනලි ටර්ම් ටෙස්ට් වලට හොඳට ලකුණු ගත්තා. ඔයා මේ පාර පන්ති පළවෙනිය වුණේ නැත්තම් අම්මා නිවාඩුවට ආව කොහෙවත් එක්ක යන්නේ නැහැ. හරිද? හරි හරි අම්මේ. ළමයි නිශ්ශබ්ද වෙන්න. දැන් මං ඔයාලගේ රිපෝර්ට්ස් දෙන්නයි යන්නේ.
මුලින්ම මම පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කවුද කියලා කියලා ඊට පස්සේ අනිත් අයගේ රිපෝට්ස් දෙන්න. මුළු ලකුණු 112ක් ලබාගෙන ෂනරි ගමගේ පළවෙනි ස්ථානයේ දිනාගෙන තියෙනවා. ලකුණු 105ක් ලබාගෙන කවිෂ දෙවෙනි ස්ථානයේ ලබාගෙන තියෙනවා. ලකුණු 101ක් ලබාගෙන දිලිනි තුන්වෙනි ස්ථානයේ දිනාගෙන තියෙනවා. දැන් මේ තුන්දෙනා වගේම අනිත් අය පළවෙනිය වෙන්නම කියලා හිතාගෙන පාඩම් කරලා ලබන මාර විභාගෙට හොඳට ලකුණු ගන්න ඕනේ. මේ පාසල් නිවාඩු කාලය තුල තමුන් සෙල්ලමට විතරක් හිත යොදවන්නේ නැතුව මන් දන්නවා ඇතැම් දරුවෝ ඉන්නවා ඇතැම් විෂයන්ට දුර්වලයි. මේ දුර්වල විෂයන් සඳහා වැඩිපුර අවධානය යොමු කරලා ඊළඟ වර්ෂයේ ඉඳලා හොඳ ස්ථාන ලබා ගන්නට උත්සාහ කරන්න ඕනේ. හොඳයි, මේ පාසල් නිවාඩු වාරේ හොඳින් ගත කරන අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬව. හරි හරි හරි. මේ වහගන්න බෑ. හරි හරි. සිකුරිටි අංකල් නිවාඩු කාලේ ගෙදර යන්නේ නැද්ද? මට කොහෙද දරුවෝ ගෙවල්? මේක තමයි මගේ ගෙදර. සිකුරිටි අංකල්ට ළමයි නැද්ද? මේ ලෝකේ වැඩියෙන්ම දරුවින තාත්තා තමයි මං. ඒකේ ඔය අංකල්, මට දරුවෝ 3662ක් ඉන්නවා. ඉච්චර? මේ ඉස්කෝලේ නාම ලේඛනයට අනුව මේ ළමයි ඉන්නවා 3662ක්. ඒ ඔක්කොම මගේ දරුවෝ. බස් එක ආවා, මං යනවා. බයි. පරිස්සමෙන් පුතේ. සිකුරිටි අංකල්, ඉතින් ඔයාට නිවාඩු කාලෙදී පාළු නැද්ද? නිවාඩු කාලෙට ආස නෑ පුතේ. ආයෙත් ඉස්කෝලේ පටන් ගන්න දවසට මං ගොඩක් ආසයි. මොනව කරන්නද? හැලෝ. ඌ සර්. නෑ සර්, ළමයි දෙතුන් දෙනෙක් වගේ ඉන්නවා. හරි සර්, මං එන්න. හරි. දරුවෝ, ප්‍රින්සිපල් සර් මට ඔෆිස් එකට එන්නයි කිව්වා. බස් එක නැගම් පාරට යන්න එපා. හා හරි හරි. බස් එක තාම නෑනේ. අයියෝ, මං බෝතලේ පන්ති දාලවිලා. මං ගිහින් ඒක අරන් එන්න. ඔතනම ඉන්න, කොහෙවත් යන්න එපා. මන් දැක්ක ටැප් කීපයක් කැල්ල දිනවා. ඔව් සර්. ඒකින්ද වෝටර් ලයින් එක මේන් වැල් එකෙන්ම ඕෆ් කළා දාන්න. හරි සර්. කරන්ට් එක මේන් ස්විච් එකෙන්ම ඕෆ් කරන්න. තව දවස් 4කින් තීන්ත ගාන බාස්ලා එනවා. ටැප් හදන බාස්ලාත් එනවා.
තීන්තගාන බාසල අවට පස්සේ තීන්තගාන අවශ්‍ය කරන පන්ති කාමර ටිකයි වොෂ්රූම් ටිකයි ඇරලා එමිනිසුන්ට පෙන්වන්න ඕන. හරි සර්. හරි. අනේ අම්මේ අමුකෝ. තව චුට්ටයි පුතේ ඉන්නකෝ. ඔක්කොම ළමයි ගිහින් ඕක ගෙදර ගිහින් කරන්නකෝ. මේක ගෙදර ගිහින් කරන්න බෑනේ. ජනකම ටයිප් කරන්න දීගෙන යන්න ඕනේ. වොෂ්රූම් එකට යන්න ඕනි. පොඩ්ඩක් ඉන්නවද? මට ගෙදර යන්න පාරක් වෙනව දරුවෝ. එහෙනම් ඔයා ඉබ්බා ලොක් කරගෙන එනවද එහෙනම්? ආ හරි ඇන්ටි. මම ලොක් කරලා එන්න. ආ මෙන්න ඉබ්බා. දරුවටම ගියේ නේද? අනේ සිකියුරිටි අංකල් මේ ඉස්සෙල්ලා මාත් එක්ක මෙතන කතා කර කර හිටපු නංගි එයාව එහෙම දැක්කේ නැද්ද? බස් එකක් නම් ආවා දින්නෙක් නැගලා ගියා මං හිතන්නේ ඒ කියන්නේ ඇති. එයා හරි එක්කෙනෙක් නේ මාව දාලා ගිහිල්ලා. හරි හරි ඔයා පරිස්සමෙන් යන්නකෝ. හරි 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 පුතේ හරි. Thank you.
අනේ අනේ ඉස්කෝලේ ඇරලා ආපු වෙලේ ඉඳන් ඕකමයි වැඩේ නේද? කොණංගි තාමාවිනේ තාමාවිනේ දැන් හොඳටම හවස් වෙලානේ. පුතේ වෙන්දට තුනමාර වෙද්දි නම් ගේනවනේ. කො පුංචි ආච්චි නිදිද කොහෙද? මේ බෑග් එක ඇතුලෙන් තියන්නේ. මම නිපුණියක් ලා ගෙදර ගිහින් එන්න. බ්‍රුම් බ්‍රුම් හොඳට විශ්වාසද දරුවා නෑදෑ ගෙදරකවත් ගිහින් නෑ කියලා? ඔව් සර්. අපේ දරුවා අපෙන් ගහන්න නැතුව කොහෙවත් යන්නේ නෑ. අවිශ්වාස කවුරුත් ඉන්නවද? මං කියන්නේ මේ තරහකාරයෝ හැම. අනේ නෑ සර්. එහෙම කවුරුත් නෑ. දීපක් ලෑසි කරලා මගෙත් එක්ක යන්න. තව හතර දින ලෑසි කරන්න. ඕකේ සර්. හොඳයි. ඔයාලා දැන් යන්න. ආරංචියක් ලැබුණ ගමන් මං කෝල් කරන්නම්. Thank you.
අපි හැමතැනම හෙව්වා අයියේ කිසිම හොඩුවක් නැහැ ළමයි ශනලි ඌවනේ අර මගේ පන්තියේ හිටියේ දැන් 10ට නිවුස් වලට කියයි ටීවී එක දාලා බලන්න මම ටීවී එක දාලා බලන්නම් තැන්කියු දුව ඉක්මනට එන්නකෝ ඔබ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් සිරස්තල ඩෙංගු මර්ධන ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක වේ ලිප්ටන් වටරවුමේ අද දිනයේදී උද්ඝෝෂණය. කුරුණෑකල ප්‍රදේශයේ සංඝපෝති ආශ්‍රම විදුහලේ පාසල් දෙකක් දහත්වේ. දුව? කොරෝනා රෝග වැළැක්වීම සඳහා රට පුරා දැනුවත් කිරීම ආරම්භ. ඇයි අම්මේ? ඉන්දු පකිස්තානයේ ආසන්න ක්‍රිකට් තරගය හෙට දිනයේදී පැවැත්වේ. දැන් පුවත් සවිස්රාත්මකව. කුරුණෑකල ප්‍රදේශයේ සංඝපෝති ආශ්‍රම විදුහලේ පාසල් දෙරියක් අතන දහත්වී ඇත. ශාන්ති ගමගේ නැමැති මෙම දැරිය පාසල් නිමාවෙන් පසු පාසලෙන් පිටව ගොස් ඇති අතර මේ වනදේ ඇයගෙන කිසිදු හොඩුවාවක් නොමැති බව ඇගේ දෙමව්පියන් විසින් පොලිසියට දැනුම් දී ඇත. මෙම දැරිය ගැන යම් තොරතුරක් වෙතොත් මේ දුර්ඝටන අංකවලට දැනුම් මන්දවල් වොෂ්රූම් එකට ගිහින් එනකොට ෂනලි වොෂ්රූම් එක ඇතුළට ආවා. ඊට පස්සේ මම එළියට ඇවිල්ලා ඉබ්බ ලොක් කරා. අනේ ආ තාමත් ඒක ඇතුළේද? මොකද කිව්වේ? එන්නේ ළමයි උරා මටවත් කිව්වේ නැත්තේ. අනේ දෙයනේ. මං හිතුවා කවුරු හරි එළියට ගණී කියලා. එළියට ගණී තමයි. දැන් අපි කොහොමද මේක කාටවත් කියන්නේ? අනේ අම්මේ, ෂනලි තාමත් වොෂ්රූම් එකේ ඇති. අපි දැන්ම මෙයාව එළියට ගමු. හැමෝම දැනගනි එතකොට ඔයා තමයි මේ වැඩේ කළේ කියලා පුතේ. ඒකට කමක් නෑ අම්මේ. මං යාගෙන් සමාව ඉල්ලන්නම්. අපි දැන්ම මෙයාමු. එපා. සත්‍ය නැතුව ඉන්න පුතේ. ඔයා ෂනලිව වොෂ්රූම් එක ඇතුළේ දාලා වැහුවයි කියලා ඉස්කෝලේ දැනගත්තොත් අපි කොහොමද ඉස්කෝලේ මුහුණ දෙන්නේ පුතේ? Mm-hmm.
බලුබර ගවසා සිරස කැප කර සියලු වෙර සිරිදාසට එන්න කියලා පණිවිඩයක් යවුවා. මිනිහා ඉක්මනට එයි. හැබැයි මේ ඔබතුමාලා කියන දේ අපිට ටිකක් පිළිගන්න අමාරුයි. මේකනේ ප්‍රින්සිපල් සර් වැඩේ. දරුවා ගැන මේ වෙනකන් කිසිම ආරංචියක් නැහැ. අපි ඉස්කෝලට ගියලා වේ අර සිකියුරිටි මිනිස්සයා හැසිරුණු විදිය ගැන අපිට සැකයි. ඔයිසි මහත්තයා ඔය සිරිදාස මේ ස්කූල්ට ඇවිල්ලා තියෙන්නේ මම මෙහෙට එන්නත් කලින්. ඔය මිනිස්සයා හරිම අහිංසක මිනිස්සෙක්. අනික දරුවන්ට පුදුම ආදරයක් තියෙන්නේ. ගොඩක් වැරදි කරන අය අහිංසක මූණු තමයි දාගෙන ඉන්නේ. නේද සර්? ඒ වුණාට සාජන් මහත්තයා සිරිදාස ගැන සැක කරන්න මට නම් කිසිම හේතුවක් ඇත්තේ නැහැ. මේකයි ලොකු මහත්තයා. සැකකරන එක පොලිසියේ එක රාජකාරියක්. එතකොට තමයි නියම වැරදිකාරයා හොයාගන්න පුළුවන් වෙන්නේ. ප්‍රින්සිපල් සර් එන්න කියලා කිව්වේ. සිරිදාස මේ පොලිසිය මහතුරුන්ට ඕනලු අර ෂණලි දරුවගේ අතුරුදහන් වීම පිළිබඳව තමුන්ගෙන් ප්‍රශ්න කරන්න. සිරිදාසට පොලිසියට ගිහින් එන්න සිද්ධ වෙනවා. මගේ මොන අහන්න සර්? එක දැනගන්න පුළුවන් පොලිසියට ගියාම. නගින ජීප් එක. මේ ටීචර්ලා සර්ලා ඔක්කොම දන්නවා. මං ඒ දරුවන්ට කොච්චර ආදරේද කියලා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. යමුක පොලිසියට. මං කිසිම වරදක් කරුවේ නෑ සර්. මං ඒ දරුවන්ට හරි ආදරෙන්නේ මගේ සර්.
සාජන් මේ මනුස්සයෙක් කියන්නේ සිරිදාස කට උත්තරයක් දෙන්න පොලිසියට යන්නේ බය නැතුව ගිහින් යන්න අනේ ටීචර්ලා ටික කියන්නකෝ පොලිසියට අනේ සර් අනේ මට යන්න අනේ සෝගෙන යන්න අනේ මම වැරදක් කරුවේ නෑ සර් කියන්නකෝ සර් මාව බේරගන්න සර් අනේ සර් අනේ अरे सर सिक्यूरिटी अंकल पुलिस मुको අපේ ස්කෝලේ දරුවෙක් තාත්තා කෙනෙක් රටේ ඉඳලා ඇවිල්ලා මට ෆෝන් එකක් දුන්න තමයි සර්. ඒ ෆෝන් එක මම පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒක අලුත් එකක්. ඔය පොඩි ළමයිනේ දැන් ඔය ෆෝන් ගැන හොඳට දන්නේ. මං මේ දරුවෙක් ගණන් ඇහුව කොහමද මුතේ කෝල් ගන්න විදිය ඇහුව මිසක මං ඔබ වෙන්නේ නැහැ සර්. උරු කියන්නේ පා. හ්ම්. තමුසේ ළමයට කරදර කරලා මරලා කොහෙද හැංගුවේ? Ay
දැන් ඉතින් අඬා වැළපුණා මදේ නංගියේ. ඒකනේ අමරු. ශානෙලි දුව ආගියතක් නැති වෙච්ච දවසේ ඉඳලා මේ ළමයට වතුරු ගුරක් නැහැ, කෑමක් නැහැ. ඔහොම ඉඳලා හරියනවද ළමයි? සුරේන්ද්‍රකගේ මහත්තයද? ආ නෑ නෑ මං එයාගේ යාළුවෙක්. නෑ මේකයි. අද උදේ පාර්ලිමේන්තුවේදී අපිට අවුරුදු 12ක් විතර නාඳුන ගැළුලාමගේ මලසිරුරක් අම්බෙලා තියෙනවා. අරුණාකරලා සුරේන්ද්‍රකගේ මහත්තය එක්ක ඉන්න පුළුවන් ද අපිට මිනිහ අඳුර ගන්න? ආ හොඳයි සර්. උදේට සෙන්න ඕන. අපි පොලිස් ජීප් එකක් එවන්න. හොඳයි සර්. එහෙනම් ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න. පීචි මේගොල්ලෝ ගෙන් ගලන්න. කවුද මේක ඉස්සලා දැක්කේ? ආ ඔය ලියා ගන්න. හෙලෝ සිරි. ගයත්‍රි මම හෙට ඩ්‍රයිවර් ගෑතේ ජිප් එක ගෙවනවා. ඔයා ඉදුවා එන්න. වත්තට ඇවිල්ලා එන්න ටික දවසකට. ගොඩ දවසක් ඉන්න බැරි වෙයි සිරි. මේ දුවට ක්ලාසස් නේ. හරි හරි ගයත්‍රි. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ. අනික මං විජේරත් කිව්වා මේ වීකෙන්ඩ් එකේ බංගලෝ එකට ඇවිත් යන්න එන්න කියලා. ඒක හොඳයි නේද? විජේව ගොඩ දවසකින් දැක්කෙත් නැහනේ. ඕකේ ගයත්‍රි. එහෙනම් මන් තියන්න. බයි. ඕකේ. බයි. එකතකින් ඒකත් හොඳයි. දුවත් ඉන්නේ අවුලින්නේ. දවස් දෙක තුනකට වත්තට ගිහින් එනවා. Oh
ප්‍රූවන් දන්නවනේද සිරිදාසව පොලිසියට අරන් ගියා කියලා? ඔව් සර්. ඒ ප්‍රශ්නේ निराකරණය වෙනකන් රූබන් ඉස්කෝලේ බලා ගන්න ඕන. හ්ම්? හොඳයි සර්. මොනවද අර කොලකැලි වගේක් වෙලා තියෙන්නේ? ඉන්නේ සර්, මං ගිහින් බලන්නම්. තීන්දගානින බාස්ලට කියන්න මේ හැම පන්ති කාමරයකම තීන්දගාන අන්තිමට ගාලු මොකද මේ මූණත් එක සුදු මැලියලා වගේ මහන්සි පාටයිනේ බඩගිනිත් ඇතිනේ අපි ඉස්සෙල්ලා මොන හරි කාලා ඉමු අපිටත් හරිම කනගාටුයි දරුවගේ අතුරු දහන් වීම ගැන ලංකාවේ හැම පොලිසියකටම අපි දරුවගේ පින්තූරත් එක්ක විස්තරත් දැනුම් දීලා තියෙන්නේ අනේ ඔයිසි මහත්තයෝ මගේ දරුවව කොහොම හරි හොයලා දෙන්න සාස්තරයකිනුත් කිව්වා දරුවව කවුදෝ හිර කරගෙන ඉන්නවලු ඔය සාත්‍තර ගැන මට විශ්වාසයක් නැහැ ඒ දරුව හිර කරගෙන ඉන්නව නම් ඒ මොකටද මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒක නෙවෙයි සර්. අපිට සමාවලා තව චුට්ටක් වෙලා බලන්නකො. අපි උපරිම උත්සාහ කරනවා මේ දරුවා හොයාගන්න. හොඩුවාවක් ලැබුණ ගමන් මං කෝල් එකක් දෙන්නම්. රුබනයා වොෂ්රූම් එකේ දොර පොඩක් කරගන්න වෙයි. ආ ඉන්න මං අරගෙන. එක්කෝ නැ ඇතුලේ ගාන්න තින්ත මදි ඒ වගේ. ආ Oh
Hi, Vijay. Welcome. Hello, sir. Api me magabalagene hiti. Hi. Hi. Vijay, udema pitath unada? Oh, me mage honda me yaluwek, Dr. Sugath. Hello. Hello, I am Sugath. Nice to meet you. What? Pardon. Hello, miss. Hello. Appu, apada thawa te deka lasti karanada? Komi kavishaduwa. Godak dawasakin dakkene. Inna man katha karannam. Dua? Dua? Dua Kavisha? මොකද විජේ මේ එකපාරටම බය වෙලා වගේ මේ අපේ කවිෂදුව තුස කිල්ල ගොඩක් වෙනස් වෙලා එන්න දුයි දැන් දුව කීයේ දින්නේ හතවසරේ මීට දින හතරකට පෙර අතුරු දහන් වූ ශාරීරිකම කේස් සුවේ පිළිබඳ මේ වරතේ කිසිදු හෝඩුවාවක් නැති අතර මේ ගයත්‍රි ළමෙක් අතුරු දහන් වෙලා මේ ඔයාලා ඉස්කෝලේ නේද? ඔව් සිරි. දැන් දවස් තුන හතරක් විතර වෙනවා. ආ ඇත්තද? මේ දවස් ටික මාත් ටිකක් බිසි වුණා. කොහෙද ඉතින් TV එකක්වත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ කොහමද ළමයි අතුරු දහන් වෙලා තියෙන්නේ? අනේ මන්ද. කොහෙ ළමයිද? මේ ශිෂ්‍යත්ව පාසල දුර ගමකින් ආපු ළමයි. ඇයි ගයත්‍රි කවිෂද අසිනි පැක්කොත්ද දන්න ඇත්ත ක්ලයිමේට් එක වෙනස් වුනානේ හෙම්බිරිසාවට එන්න වගේ පව් කෙල්ලට නින්ද ගිහිල්ලා කොල් එකක් හතරවත් කියමු ශනලි පාව උලට පිස්සුද පුතේ තාත්තා මේක දැනගත්තොත් එහෙම මාවත් ගෙදරින් එලවලා දායි හිතන් ඉන්න මං ඉන්නේ හිතේ සතුටකින් කියලාද දැන් මේක හෙලි වුණොත් එහෙම අපිට නීතියේ සමාජුනේ කැන්විල්ලක් නැහැ පුතේ මට වාගේ දුක තේරෙන්නේ නැතුව නෙමෙයි මගේ පුතේ ගයත්‍රි අන්නත් ලැහසුණාද? ඔව් විජේ. තව දවස් දෙක තුනක් ඉඳලා යන්න තිබුණානේ. දුවට ක්ලාසස් නේ. ඔයාලා අදම යනවද? නෑ. ආපේකේ තව දවසක් ඉඳලා යන්න කියලා. අහහ. ඒක හොඳයි. බලන්න විජේ, උදේට ටියුෂන්, හවසට ටියුෂන්, රාත්‍රට ටියුෂන්, හැමදාම ටියුෂන්. අඩුතරමින් නිවාඩු මාසෙවත් නෑනේ. ඔව් ඉතින්, දැන් අධ්‍යාපන රටාව යන විදියනේ. ශනලි ගැන සිරීට කියනවද නැද්ද? අනේ දෙයනේ මේ ළමයා කන්නේ බොන්නේ නැතුව ඒක ඇතුලේ මැරුණොත් එහෙම වෙන දෙයක් වෙච්ච දින් කියලා මේක සිරීට කියන්න හිතනවට නෑ නෑ මගේ දරුවටයි මටයි මුළු ජීවිත කාලෙම දඬුවම් විඳින්න සිද්ධ වෙයි එතකොට කමක් නෑ වෙන දෙයක් වෙච්ච දින් ඒ ළමයා ඇතුලට දාලා වැව්වා කියලා කිසි කෙනෙක් දැක්කේ නෑනේ හිතට විරුද්ධ වුණත් අකමැත්තෙන් හරි පාඩුවේ ඉන්න එක තමයි හොඳ කිසිදු හෝඩුවාවක් මේ වෙනතේ
වාර්තාවී නොමැති අද අවසන් වනද ඇය පාසල් නිලැඳුමින් සැලසි සිටි බවයි දෙමව්පියන් සඳහන් කරන්නේ. මේ පිළිබඳව සැකපිට අත්අඩංගුවටගත් සිරිදස්ස නැමැති කුරුණෑකල සංදුව ආරක්ෂ විදුහලේ ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශය අනුව කෑම මේස් තිබ්බා. උඩත් ලයිට් දාලා තියෙන්නේ. අනේ මන්ද, ඔයා එන්න බැහැ කියන හින්දා තමයි මං ඔයාව දාලා යන්නේ. කවුරුත් අවට දොර අරින්න එපා. හොඳද? ඇතුළටම වෙලා ඉන්න. අම්මා ඉක්මනට එන්න. වෛද්‍යතුමනි, විජලනය සම්බන්ධයෙන් ඔබතුමන් සඳහන් කරන පරිදි මට හිතුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න. සාමාන්‍ය මිනිසෙකුට නිරාහාර අනුතරමේ ජලවත් පානය නොකර කොපමණ කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඒක තියෙන්නේ වෙන්නේ එක එක්කෙනා ශරීරයේ ශක්ති ප්‍රමාණය අනුව. වැඩිහිටි කෙනෙක් නම් දින 7ක් 8ක් පමණ, සාමාන්‍ය දරුවෙක් නම් දින 5ක් 6ක් විතර ඉන්න පුළුවන්. ඉන්නහට නිරාහාරව ජලවත් නොමැති සිටියොත් ඕන් මියන්න පුළුවන්. දෙයනේ, එතකොට ගන්න බොන්නේ නැතුව ශරීර බාත්รูම් එකේතර මැරෙයිද? මන් දැන් මොකද කරන්නේ? ශනපා දෙයනේ. දරුවන්ට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන්න ඕනේ. හලෝ. හලෝ දූ, කොහොමද? අනේ තාත්ති. ඇයි? ඇයි දුව නැන්නේ? අනේ තාත්ති, එදා මම වොෂරූම් එක තුලේ ශනනිව දාලා ලොක් කරා. ඒත් මං හිතුවේ ආව කවුරුහරි එළියට ගන්නේ කියලා. අම්මිට කිව්වා මම්මියව ගන්න දුන්නේ නැහැ. එයා තාම ඒක ඇතුලේ. අනේ අප්පා, මට එළියට ගන්න ඕනේ. මොනවද දුව, ඔයයි අම්මි එක තුලම මේ කරලා දෙන්නේ? හරි හරි, ඔයා දැන් හොඳ ළමයා වගේ මං කිනිතර වැඩ කරනවා. හරිද? පුළුවන් තරම් ඉක්මනට කාට හරි කියලා මේ ගැන පොලිසියට දැනුම් දෙන්න ඕන. කොහොම හරි ඉක්මනට මේ ළමයාගේ ජීවිතේ බේර ගන්න ඕන. දුව, දැන් කොහ අම්මි? අම්මි මල්ල ගෙදරක කියා. දුව බය වෙන්න එපා පුතේ, මම එනවා උදේම. Thank you.
දකිනවා කදී ඈ ඈ කවුද මේ ඒ කවුද 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 මේ රැදිසේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මෙයා දාගන්න ජිප් එකට. අනේ මගේ දරුවා ගෙදර නෑ. අනේ මගේ දරුවා ගෙදර නෑ. දරු දුක දන්න අම්මගේ නේද මේ? ඔයගේ දරුවා පොලිසිය හොඳින් ඉන්නවා. දැන් ඉතින් කරුණාකරලා කියලා ජිප් එක නගින්න. අනේ කරුණාකරලා දැන් ගිහින් ජිප් එක නගින්න. නගින් නගින්. මටත් හරීම කනගාටුයි. තමුට නිරපරාධි මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේ ගැන. ඒත් ඉතින් රස්සාවෙන් අස්සලා යන තරම් හේතුවක් නැහනේ. ටීවී එකත් කිව්වනේ සර්. අංජනාමිනිය කියලා. මං කොහොමද සර්? අර දරුවන්ගේ මූණවල් බලන්නේ. ඒ අම්මලා තාත්තලා මට කොච්චර ආදරේද. අනික සිරිදාස උසාවියෙන් ඔප්පුණානේ තමු නිර්දෝෂී කියලා. උසාවියෙන් කිව්වට ටීවී එකෙන් ආයි කිව්වේ නෑනේ මං නරක මිනිහෙක් නෙමෙයි කියලා. මට දරාගන්න අමාරුයි. හරි. අස්වැල්ලා ගිහිල්ලා මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මං ඉස්සරහට හැරිලා වත යනවා සර්. මැරෙන්න හිතලා තියෙන සර්. මේ මාපාස විදින වලට වඩා. මොකද දැන් දරුවගේ තත්ත්වය? ළමයට තාම සිහියාවේ නැහැ සර්. චීචි මම නම් කවදාවත් හිතුවේ නැහැ ගයත්‍රි මිස් මේ වගේ පහත් වැඩක් කරයි කියලා. ඒකනේ සර් පුදුම ගෑණියක් තමයි. ડોක්ටර් මොකද කිව්වේ? මොකොත්ම කියන්න බැහැලු සර්. දරුවා තාම කොහොම තත්ත්වෙන් ඉන්නද? ශානලි ගියාම දැන් ඉතින් අඩන්න එපා. දරුවව හම්බුණානේ. මට තේරෙනවා මිස්ටර් සිරිනාත් ඔයාලා තියෙන ප්‍රශ්නේ. අපි උසාවි නියෝගයක් අරගෙන තව දුරටත් මෙයාව මෙහෙ රඳවගෙන ඉන්නේ ප්‍රශ්න කරන්න ඕන හින්දායි.
ඔයාගේ දුවගේ කට උත්තරේ තියෙනවා. ඔයාගේ දරුවා අර ළමයාව වොෂ්රූම් එකේ දාලා හිර කරගෙන ඉඳලා තියෙන්නේ කිසිම බැරෑරුම් කුමක් දන්නේ නැතුව. ඒත් ඔයාගේ දරුවා එදාම ඔයාගේ නෝනාට කියලා දිනවා මේ සිද්ධිය ගැන. ඔයාම හිතන්න විශ්ව සිරිනාත, එයා ගුරුරියක් වෙලත් කටයුතු කරලා තියෙන විදිය හරි වැරදි නේද? මට තේරෙනවා ඉන්ස්පෙක්ටර්. අපේ නෝන සම්පූර්ණයෙන්ම වැරදි. මම ඒක පිළිගන්නවා. ඒත් සමහර විට අපේ නෝන එහෙම කරන්න ඇත්තේ අපේ දුවට කරදරයක් වෙයි කියලා හිතලා වෙන්නේ නැති. තාම දරුවට සිහි ඇවිත් නැහැ. කොහොම තත්ත්වෙන් ඉන්නේ? දරුවට මොනවා හරි වුණොත් ඒකට ඔයාගේ නෝනටත් දඬුවම් ඉදින්න සිද්ධ වෙයි. සමහර විට ඔයාගේ දරුවත් පරිවාස භාරයට ගන්න සිද්ධ වෙයි. එතකන් ඕන්නම් මම දරුවව ගෙදර ගෙනියන්න දෙන්නම්. හැබැයි ඔයාගේ නෝනට අප දෙන්න විදියක් නැහැ. කමන්නේ ඉන්ස්පෙක්ටර්. දැම්මගේ ළමයා දෙනවා නම් බොහොම ස්තුතියි. කොහොමත් දැන් මං හොස්පිටල් එකට යනවා ඒ ළමයා බලන්න. ඒක හොඳයි. මං හිතන්නේ අද ඒ ළමයාව ICU එකෙන් වෝඩ් එකට දැම්මා. එනම් වයිසි මත බොහොම ස්තුතියි. ඕකේ. Thank you. Okay, doctor. ඔයා අපි එනකම් මෙතනම වාඩි වෙලා ඉන්න. කොහෙවත් එමෙ යන්න එපා. අපි ඕඩර් එක මොකද්ද කියලා බලාගෙන ඉන්න. ඕකේ? Excuse me, you are Mr. Dr. Vijay. Hello. කාලෙකින් දැක්කේ. දැන් කොහෙද ડોක්ටර් ඉන්නේ? මම දැන් නුවරලි හොස්පිටල් එකේ. මම patient කෙනෙක් බලන්න ආවා. අර ඉස්කෝලේ මේ washroom එකේ හිරවිලා හිටිය ළමයාව. ඒ මගේ දුව ડોක්ටර්. ආ ඇත්තද? 56 වෙනි කාමරේ ඉන්නේ ડોක්ටර්. ડોක්ටර් යන්න මම තේ එකක් අරන් එන්න. ආ හරි. හරි ડોක්ටර්. මොකද විජේ එකපාරටම අප්සෙට් වුණේ? අපි හිතනවට වඩා කාරණාව බරපතලයි. කවුද දන්නවද ඒකි? කවුද විජේ? සංගයෙන් හිටියොත් එහෙම ජීවිත දෙක තුනක් මම අමාරු වැටෙනවා. අපි ඇත්ත කියමු. ඇත්ත? එපා. ඒකෙන් මට මගේ දරුවා නැති වෙයි. අනික විජේ, ඔයාටත් දෙකින් ප්‍රශ්නයක් ඇති වෙයි. නෑ. වගේ හේතු වෛද්‍යරෙක් හැටියට මං කළ ලොකු වරදක්. ඒක නිසා මං හැමදාම හිතින් දුක්කින්ද. මට මේ මානසික මට්ටමේ මිදෙන්න ඕන. දුව යා එන්න දුව. අනේ මට සමාව වෙන්න ශනලි. මම විහිළුවට වගේ ඔයා වොෂ්රූම් එක තුල දාලා ලොක් කරේ. ඒත් මං හිතන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා. අනේ මට සමාව වෙන්න ශනලි. අනේ කියන්න සනනි මට සමාව දෙනවා කියලා. මීට පස්සේ මං ඔයාට චුට්ටක්වත් ඉරිසියා කරන්නේ නැහැ. මංගලගේ හොඳම යාළුවා වෙන්න. අනේ කියන්නකෝ ජනලි. මට සමාව දෙනවා කියලා. අනේ කියන්න. අනේ නැගිටින්නකෝ ජනලි. අනේ නැගිටින්න. අනේ නැගිටින්න ජනලි. අනේ නැගිටින්න. අනේ නැගිටින්න ජනලි. පුතේ සුනිල්
මගේ දරුවා ඇස්සරෙනවා. බය වෙන්න දෙයක් නැහැ. දරුවා හුඟක් දුර්වල යන හිටියේ. ඒකයි සීයෙන් පොඩ්ඩක් ප්‍රමාද වුනේ. අනිදුව නැගිටින්නකෝ. දවස් දෙක තුනකින් දරුවාට හොඳටම සනීප වෙයි. මිස්ටර් කම්ගේටයි මිසස් කම්ගේටයි වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මම මේ කියන්නේ අහලා ඔයාලා මට වෛර කරයි දන්නේ. ඒත් මම මේක ඔයාලට කියන්න ඕනේ. මීට අවුරුදු 12කට විතර කලින් මිසස් කම්ගේ දරුවෙක් ලැබෙන හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. ඒ හොස්පිටල් එකට ඉදාම මේ සිරනාතගේ වයිෆ්ත් ඇඩ්මිට් වුණා. ගායත්‍රි සිරනාතයි අවුරුදු 4ක් තිස්සේ දරුවෙක් ගැන පුදුම ආසාවකින් හිටියේ. එදා මගේ අතින්ම ගායත්‍රිගේ මිසස් කම්ගේගේ ඩිලිවරි එක කරන්න උනේ එදා එන්න හිටපු වීජේ හදිස්සේ නිවාඩු ගත්ත නිසායි. එහෙත් ගායත්‍රි සම්මන් එක කැමැත්තෙන්ම බාරගත්තා. ඔපරේෂන් එක ලෑස්ති වෙනකොටම එදා ඩියුටි හිටපු සුමිත්‍ර මිස්ගේ පුතා ඇක්සිඩන්ට් වෙලා එයාට හදිස්සියේ ගෙදර යන්න උනා. ඊට පස්සේ අපේ අනිත් නර්ස් ප්‍රියන්ති මමයි ඔපරේෂන් එකට ලෑස්ති වුණා. මුලින්ම අපි ගත්තේ මිසස් කම්මගේ ඩෙලිවරි එක. ඔපරේෂන් එක ගොඩාක් සාර්ථක වුණා. ලස්සන නිවුන් දරුව දෙන්නේ කෑණි දරුව. ඊට පස්සේ මම ගායත්‍රිගේ ඔපරේෂන් එක පටන් ගත්තා. හෙත් ගායත්‍රිගේ දරුව ඉපදෙනකොටම මේ ලෝකේ හැර ගිහිල්ලා මට කියන්න බැරි දුකක් ඇති වුණා. මට හිතාගන්න බැරුණා මම කොහොමද මේ ගැන සිරීටයි ගායත්‍රිටයි කියන්නේ කියලා. දුප්පත් පවුලකට ඉපදිලා මම අද ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්නේ සෑහෙන දුක් ඉඳලා. මට මේ දවස්වල ආර්ථික අතින් සෑහෙන උදව් කරේ මේ සිරි යාගේ තාත්තයි. මිසස් කමගේ නිවුන් දරුව දෙන්න දැක්කම මට එක දෙයක් හිතට ආවා. හැබැයි ඒක කිසිම වෛද්‍යවරයෙකුට හිතට එන්න ඕන අදහසක් නෙවෙයි. ඒක වරදක්. මම බොහොම අමාරුවෙන් ප්‍රියන්ති නර්ස් මගේ වැඩේට කැමති කරවගත්තා. මිසස් කම්මගේගේ නිවුන් දරුවේ ගායත්‍රිගේ මේගේ දරුවට මාරු කරන්න. මං දන්න මං කරේ ලොකු වරදක් කියලා. ලොකු වරදක්. ඒ සිරිගේ ගායත්‍රිගෙන හිතලා මට ඒ දේ කරන්න උනා. මට සමායෙන් සමහින්ද I'm really sorry. මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ඔයාලා දෙන ඕන දඬුවම් බං විඳින්න ලෑස්ති. Sorry. පුතේ මේ බලන්න. මේ ඉන්නේ ඔයාගේ නියුත් සහෝදරයි. කැමති මිස් මෙහෙම ඉන්නවට මං කොහොමද නන්දනී මෙහෙ ඉන්නේ හැමෝම මන් දිහා බලන්නේ ලොකු අපරාධකාරයෙක් දිහා බලනවා වගේ ඒකයි මං රස්සාවෙන් අසෙලා
පත්තට යන්න හිතුවේ. මම දන්නවා මගෙන් ඔයාලට ලොකු වැරද්දක් උනේ කියලා. මට සමා වෙන්න නන්දනී. මං දුරු මෙහෙ තියලා හිතකින් නෙවෙයි නන්දනී. ඉස්කෝලේ කම්බුනා මං දුවේ එක්කයි යන්න. අනේ මගේ දරුවෝ මගෙන් හැප් කරන්න එපා නන්දනී. ඒ මගේම දරුවෙක් වුණාට මෙච්චර කාලයක් ඔයා හොඳින් බලාගත්තනේ. හුණු වටයක් ඇඳලා දරුවව මැද්දෙන් තියලා අපි දෙන්න දෙපැත්තට අදින්න මොකටද? දරුවෝ දෙන්න දැන් ඉන්නේ සතුටෙන්. ඒ හින්දා ඔයාගේ ගෙදර මගේ ගෙදර කියලා වෙනසක් වෙන්න ඕනේ නෑ. මේ දරුව අනේ අයිය අංකල් ඔයා ඉස්කෝලේට එන්නේ නැත්තේ. අයිය අංකල් තනියම මෙහෙ ඉන්නේ. මට මේ තනියක් නෑ දරුවෝ. ඕගොල්ලෝ වගේ පොඩි දරුවෝ ගොඩාක් මෙහාට එනවා. අංකල් ගොඩක් දුකෙන් නේද ඉන්නේ. මම මේ සංසාරෙම විඳින දුකෙන් ගැලවෙන්න හදන්නේ පුතේ. අපි හැමෝගෙම දුක නැති කරන්න පුළුවන් කෙනා ළඟ තමයි පුතේ මන් දැන් ඉන්නේ. ඒ කවුද? Thank you.
පැති විහිද අපි පෙනදාට අපේ කඳුළු වුණත් නෙවේ ඒ මල් වල සුවඳ පොදක තියන සිංගිති තොලට රුවසන හන හී උපදි ඒ සතුටම මදිද අපිට මිහිරි විහඟ කූජනයට තාල තියන සිංගිති තොලට ලොවසන හන හී උපදි ඒ සතුටම මදිද අපිට සිරියාවයි වාරම් කල් සීපද මැද අපේ පැටව් සතුට නෙලයි වසන්තයට මල් පළඳුනු එරබදු වැට සිරියාවයි වාරම් කවි සීපද මැද අපේ පැටව් සතුට නෙලයි එක නටුවක මල් පොකුරක් පුනාවාගේ අර බලන්න අපේ පෙටව් හිනහින තාලේ පළඳාගෙන හිත පුරාම එකමුතුමා